More love, more fun. Ritzbury Chocomo. රටේ ප්‍රධානතම විදුලි බලාගාරය වන නුරුච්චුලී බලාගාරය අඛණ්ඩව පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය ගල් අඟුරු නිසි කලට මිලදී නොගැනීම පසුපස වංචනික අරමුණු ඇති බවට පසුගිය කාලයේ පුරා වරින් වර පාර්ශ්ව රැසකින් චෝදනා එල්ල වුණා. කෙසේ වෙතත් අදාළ ගල් අඟුරු ගෙන්වීමේ ටෙන්ඩරය ඉන්දුනීසියානු සමාගමකට ප්‍රදානය කිරීමට නීතිපති එකඟතාව ලැබී ඇතැයි විදුලි බල බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද ප්‍රකාශ කළා. ගල් අඟුරු සම්බන්ධයෙන් අලුත් ටෙන්ඩර එක අද දවසේ දැන් මීට විනාඩි 30කට පෙර තමයි නීතිපතිවරයාගේ උපදෙස් ලැබුණේ ඒ ප්‍රදානය කිරීම සඳහා. ඒ අනුව සැපයුම්කරු 9 දෙනෙක් ඉදිරිපත් වෙලා තිබුණා. අඩුම ලාංසු ඉදිරිපත් කළ තිබුණේ ඉන්දුනීසියානු සමාගමක්. ශ්‍රී ලංකීය සැපයුම්කරුවෙක් එක්ක ඒකාබද්ධලා ඉදිරිපත් කරපු යෝජනාවක්. ඒ යෝජනාවට දින 180ක ණය සහන කාලයක් ලබා දෙන්න තමයි දින නිසා ඔවුන්ට ඒ ප්‍රදානය අද ලබා දෙන්න කටයුතු කරනවා. ඒ අනුව නීතිපතිවරයාගේ එකඟතාවය නිරීක්ෂණ ලැබිලා තියෙනවා. අද කම්පැනිගේ නම ඇරිස්ටා මිත්‍රා කියන සමාගම. ඒගොල්ලන් තවත් ඒගොල්ලන්ගේ කන්සල්ටන් සමාගමක් තියෙනවා කන්සෙප්ට් ග්ලෝබල් කියලා. ඒ සමාගමත් සමගම තමයි මෙම ඇනුවමට සහභාගී වුනේ. අඩුම මෝස්ට් රෙස්පොන්සිව් හා අඩුම ලංසුකරු වෙත තමයි මේ ඇනුවම ලබා දීලා තියෙන්නේ මේ වන විට. පෙබ්‍රවාරි මාසේ ඉඳලා තමයි මේ අලුත් ඇනුවම හරහා අපි නැව පුත්තලම් වරාය වෙත ගෙනීමට සැලසුම් කළා තිබෙන්නේ. අවශ්‍යතාවයට ප්‍රමාණවත් ගල් අඟුරු මේ වන විට රටේ පවතිනවාද? ජනවාරි මාසයේ සිට මෙරටට අවශ්‍ය කිරෙන ගල් අඟුරු රැගත් එක් නෞකාවක් 24 වෙනිදා පෙරවරුවේ මොසැම්බික් රාජ්‍යයේ මපුටෝ වරායෙන් පිටත්ව තිබුණා. එම නෞකාව අද දහවල් වන විටත් මොසැම්බික් රාජ්‍ය සමීපයේම යාත්‍රා කරමින් තිබුණා. මේ අතර අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එළඹෙන වසරේ පළමු ගල් අඟුරු නෞකාව ජනවාරි 5 වෙනිදා අපේක්ෂිත බවයි. පිළිවෙලින් ජනවාරි මාස 9 වෙනිදා මෙන්ම 16 වෙනිදාද ගල් අඟුරු රැගත් නෞකා දෙකක් දිවයිනට ළඟාවීමට නියමිත බව අමාත්‍යවරයා පැවසුවා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනවාරි මාසය තුළ ගල් අඟුරු නෞකා 7ක් දිවයිනට ගෙන්වා ගැනීමට අපේක්ෂිත බවයි. විදුලි කප්පාදුව ගැන ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය දැන් කියන්නේ මොකක්ද? දැන් ඒ අවධානම පහව ගියා. ජනවාරි පළවෙනිදාට ඒ අවධානය පහව ගියා. අපට ජල විශේෂයෙන් නොසිතූ ලෙස අපට හොඳ වර්ෂාපතනයක් ලැබුණා. ඒ අනුව ජල විදුලියෙන් අපි දැන් උපරිම වශයෙන් විදුලි ජනනය කරනවා. ලබන වසරේ විදුලි කප්පාදුවක් සිදු වෙයිද නොවේද? ආයි ක්‍රමයේ සහනය ලැබුණොත් අපිට විදුලි කප්පාදුවකින් තොරව ලබන අවුරුද්ද යන්න පුළුවන්. දළ වශයෙන් ඔය කියන එකේ 160ක 65ක් විතර වගේ ප්‍රමාණයක් එයි. ඒක තමයි දැන්ට මේ අපේ අමාත්‍යංශය මගින් තමයි කටයුතු කරන්නේ.